මගේ දෝනෙකදී ශරීරයේ සිසිල් කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. දැන් අපි දැකලා තියෙනවා මේ වගේ අවස්ථාවලදී ඇඟට වතුර වක් කරනවා. ඒක අවශ්‍ය වෙනවා මොකද මේ දැන් මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා අපි කලින් දැකලා තියෙනවා හදිසියෙම මේ මේ වගේ ලොකු ශාරීරික ක්‍රියාකාරමක් කරන අය එක පාරම ආබාධයකට පත් වෙලා සීසුන් වෙන තත්ත්වයක් වල ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි වඩා ප්‍රවේශම් වෙන්න ඕනි. ඉතින් එහෙම තත්ත්වයක් ආවොත් පළවෙනි එක තමයි ඒ කරන බුද්ධලයාටම දැනෙනවා තමන්ට මේක කරගෙන යාම ඉතාම අපහසුයි කියලා. ඒ දැනන වෙලාවේ ඒක නවත්තර එක තමයි සුදුම දේ. ඊළඟට එතරම් යා නැවැත්විඩතුව කරගෙන ගියොත් එයාගේ සිහි කල්පනාව අඩු වෙන්න ගන්නවා. හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වයට එන්න පුළුවන්. එතනදී කලේ දුසි ප්‍රධාන වශයෙන්ම කලේ දුසේ තමයි ඇඟ සිසිල් කරනක ජලය පාවිච්චි කරලා සහ ෆෑන් එකක් තියෙනවා ෆෑන් එකක් තියෙන තැනකට ගෙනියන්න පුළුවන් වායු සමීකරණය කරලා පුළුවන් තියෙනවා නම් එතනට ගෙනියන්න පුළුවන් කරලා සිසිල් කරනක ශරීරයේ සිසිල් කිරීම ඉතාම අවශ්‍යයි. මේ අර හීට් ස්ට්‍රෝක් වගේ තත්ත්වයක් එන්නේ අපේ ඇඟේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 37.4ට තියෙන්න ඕනි. උපරිම යන්න පුළුවන් 39 තමයි. 39 යනට 40ට යනකොට ඒක ජීවිතයට අනතුරුදායක තත්ත්වයක් එනවා. අපේ හයිපොතැලමස් මොළයේ තියෙන හයිපොතැලමස් කියලා කොටසක් ඒ කොටස තියෙනවා උෂ්ණත්වයට සංවේදී වන අවයවයක්. ඒ අවයවයෙන් තමයි පාලනය කරන්නේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යන එක. සෙන්ටිග්‍රේඩ් 40 වගේ උෂ්ණත්වයකට ශරීරය ඇවිල්ලා හුඟක් වෙලා තිබුණොත් ඒ ක්‍රියාදාමය ක්‍රියා නොකර යනවා. ඒ යාන්ත්‍රණය වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට ආයි රිවර්ස් කරගන්න බැරි තත්ත්වයකට පත් වුණාම තමයි ওই හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වය එන්නේ. ඒක ඊටාම අනුදුද්දායක තත්ත්වයක්. ඉතින් දැඩි විහෙසකර ක්‍රියාකාරිකම් මේ උෂ්ණත්වයේ ඉක්ලිම සුදුසු නැහැ. හදිසි හරියම එකක් දැක්කොත් පළවෙනි ප්‍රථමාධාරය තමයි ශරීරයේ සිසිල් කිරීම. ඒක තමයි වැදගත් පරිවිදේ කියන්න දෙන්නේ. අනිත් දේ තමයි මේ කාලයේදී වැඩිපුර ජලය සහ තැඹිලි කුඹා වගේ දේවල් පානය කරලා විජරණයෙන් වැළකී සිටීම ඉතාම වැදගත් වෙනවා.